රඒ දිස්වන ගැටලුවෙන් කියවෙන්නේ මෙහි දැක්වෙන ප්‍රකාශනය ධනදර්ශක සහිත පදවල ගුණිතියක් ලෙස ලියා එක් සමානයි දෙකවන විට එහි අගේ සොයන්න කියලායි. අපි බලමු. පළමු කොටසින් කියන්නේ ධනදර්ශක සහිත පදවල ගුණිතියක් ලෙස ලියන්න කියලා. ඒ කියන්නේ මේ රින දර්ශකිඉවත් කරන්න ඕන එක්සීරිෙන තුන්වෙනි බලයත් පහේරින දෙවෙනි බලයත් ධනදර්ශකාආකාරයෙන් දියන්න ඕන. ඊට කලින් අපට මතක් කරගන්න වෙනවා යම් පදේක රිණ දර්ශකය අපට ලියන්න පුළුවන් මෙතැන ලියමු. අපි සලකමු එක්සි රිෙන දෙවිනි බලය. මෙය හරියටම සමානවෙනවා එක බෙදීම එක් දෙවිනි බලයට. ඒහි රෙන බීවෙනි බලය කියන්නේ එක බෙදීම ඒහි බීවෙනි බලය. එහෙමනම් අපි මේ සම්බන්ධය අපේ ගැටලුව සඳහාත්යොදමු. එක්සි රිෙන තුන්න්නනි බලය කියන්නේ මම වෙන වරණයක් යොදා ගන්නම්. එක් රින තුන්වෙනි බලය කියන්නේ හරියටම එක බෙදීම එක්සි තුන්නනිි බලය. අර්ථදැක්වීම අනුව ගුණකිරීම පහේරින දෙවිනි බලය. ඒ කියන්නේ එක බෙදීම පහේ දෙවිනි බලය. එක බෙදීම පහේ දන දෙවිනි බලය. අන්තිමට එක් දෙවිනි බලය. මෙහි දර්ශකය දන. ඒ නිසා ගුණකිරීම එක්වර්ගය. හරි පළවිනි කොටසහරි. ධනදර්ශක සහිත පදවල ගුණනිතියක් ලෙස. ඊළඟට තියෙන්නේ මෙම ප්‍රකාශනයේ අගේ සොයන්න. එක් සමානයි දෙකවන විට අගේ සොයන්න. දැන් අපි බලමු. එක බෙදීම එක් සි තුන්වනි බලය සමානවෙනවා, එක බෙදීම දෙකේ තුන්වෙනි බලය. අපි ඒවර්ණෙම යොදා ගනිමු. එක බෙදීම දෙකේ තුන්වෙනි බලය. ගුණකිරීම ගුණකිරීම, එක බෙදීම පහේ වර්ගය. ගුණ කිරීම දෙකේ වර්ගය. එක් වෙනුවට දෙක ආදේශ කලාම. දෙකේ තුන්නෙනිි බලය කියන්නේ දෙක ගුණකිරීම දෙක ගුණකිරීම දෙක සමානවෙනවා අටට ඒ අනුව මේ සමානවෙනවා එක බෙදීම අට ගුණකිරීම එක බෙදීම පහේ වර්ගය පහවර්ගය කියන්නේ පහ ගුණකිරීම පහ පිසි පහයි ඒ අනුව එක බෙදීම පිසි පහ ගුණකිරීම දෙකේ වර්ගය දෙකේ වර්ගේය සමානයි දෙක ගුණකිරීම දෙක ගුණකිරීම සමානයි හතර ගුණකිරීම හතර ඒ අපට ලියන්න පුළුවන් හතර බෙදීම එක කියලා. දැන් බහග සුළුකරනාකාරයට ලවේ ගුණිතයත් හරේ ගුණතයක්ත් සැලකීමෙන් මෙහි පිළිතුර ලබාගන්න පුළුවන්. සමානයි ලවේ ගුණිතය හතරයි හරේ වෙන්නේ අටවරක් විසි පහ කියන්නේ දෙසී යයි. අපි සුළුකරමු. ලවේ සහ හරේ යන දෙකම හතරෙන් බෙදෙනවා. ලවේ හතරෙන් බෙදූ විට එකයි. හරේ හතරින් බෙදූ විට පණහයි. එ අනෝ පිළිතුර වෙනවා පනහෙන් එක පියවරට එන්න කලනුත් අපට සුළු කරලා මේ පිළිතුරම ලබා ගන්න පුළුවන්. මෙම පියවරේදිත් සුළ කරන්න පුළුවන්. අපි බලමු. මෙම ගුණිතේ සැලකුවොත් දෙකේ වර්ගය ලියන්න පුළුවන්. දෙකේ වර්ගය බෙදීමක. මේ ගුණ කරමු. ලවය, එක ගුණකිරීම එක ගුණකිරීම දෙකේ වර්ගය. දෙකේ වර්ගේ කියන්නේ දෙක ගුණකිරීම දෙක. මේ තමයි ලවයම්. එකේ ඒවා අමතක කරන්න පුළුවන්. එකෙන් ගුණ කලාට වෙනසක් නොවන නිසා. හරය දෙක ගුණකිරීම දෙක ගුණ කිරීම දෙක. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙක ගුණකිරීම, දෙක ගුණකිරීම, දෙක ගුණකිරීම පහ ගුණකිරීම පහ. පහ ගුණ කිරීම පහ පහේවර්ගය. ඒකෙන් ගුණ කලාට වෙනසක් නැහැ. දැන් දෙකෙන් ලවයයි හරැයි බෙදමු. නැවත දෙකෙන් බෙදමු. ලැබෙනවා සමානයි එක බෙදීම දෙ ගුණ කිරීම පහ ගුණකිරීම පහ දෙවරක් පස්වරක් පහ පණහායි ඒ අනුව එකම පිළිතුර ලැබෙනවා එක බෙදීම පණහා